දන්නවද මට ඔයයි ආදර කතාවක් දකිනකොට මට මතක් වෙනවා අංජුව. අනේ මොන ආදර කතාවක්ද නෑ ඇත්තත් නැතිවගෙන කියනවා. අම්මේ ඒක දකිනකොට මට මතක් වෙනවා ඒ වගේ ලස්සන සින්දුවක් තියෙනවා. මේ මේ සියඹලංගමේ අමරදාස මහත්තයා තමයි මේක ලියලා තියෙන්නේ. මොකද්ද? මේක ඇවිල්ලා තියෙන්නේ බාල වයස්කාර තරුණියකට හිතනම තමන්ගේ ප්‍රේමවන්තයාට කියන්න අපි පැනලා යමු. මට ඔබත් එක්ක ඉක්මනට යන්න ඕන. හා මට දැන් ගෙදර හිටිය ඇති. ඕක වෙන්නේ ගොඩක් වෙලාවට ගෙදර ඇත්ත කර වලියක් දෙකක් දාගත්ත වෙලාවට. අම්මා බැන්නු. තාත්තා ගැහුවොත්. ආව නෑ කියපෝ එන්නේ එළියට ඔය. ඔය එන්නේ එළියට. හරි. මේ සින්දුවේ තේරුම් බලන්න හරිද? හරිම ලස්සනයි මේක හැබැයි අපිට නිකන් අහනකොට හිතෙන්නේ නෑ මේක මොකද්ද මේ කතාව කියලා. ඔන්න මං ගලපලා පෙන්නන්නම් හරිද? මේ සින්දුව සියඹලංගමේ අමරදාස මහත්තයා තමයි මේ ලියලා තියෙන්නේ. මේක කියන්නේ සේනානායක වෙරළියද්ද මහත්තයා. රයිට්. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට මුදුනට හා හා ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගී අපි දැම්ම මග බහැලා මග බහැලා නේ දැන් මේ යම් පිටින් බැලුවාම මේක නිකන් මේ වන්දනාවක යන්නලා ඇස්තින කට්ටියට තාමර එහෙම මොකක් හරි එකක් කියන්නේ මේක ඇවිල්ලා තියෙන්නේ හරිද කඳුයායකින් හඳ පායලා එනවා පේන එක එකපාර ඩොක් ගාලා හඳ පාත් වෙන්නේ නැහැ නේ ඔන්න රැවුණා මේන් දඩෝන් ගාල හඳ වැටෙන කන්ද උට නැහනේ හරි හඳ එන්නේ හිමීට 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 ටික 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 ඇවිල්ලා තමයි හඳ පායන්නේ ලන්ද උදුරට ඊට පස්සේ මේ හඳ පායලා ආවට පස්සේ ඔන්න වටපිටාව එළිය වැටෙන්න ඕන අපිට වන්දනාව යන්න ගමනක් යන්න නැතු කලුවරේ යන්න බෑනේ ඕ මේ ප්‍රේමවන්තයා මේ බාල වයස්කාර පෙම්වතියට කියනවා නංගි පොඩ්ඩක් ඉන්න ආ අපිට ගමන යන්න අපේ මග පාර ජීවිතේ හරියට එළිය වුණාට පස්සේ අපි මේ ගමන යන් අපි ඒකයි කියන්නේ වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැම්බ මග බහැලා තාම කලුවරයි එතකොට ආයෙ දිනන ඔගේ මේ ඊලංකෑල මේ අරලියා මල් ඔහේ පිපුණට පොය නෑ විදිං පොය නෑ ගෙවා අටවක වැඩේ අදසඳ නොවී මුයික් වන් කියලා ඔ ඔ ඉතින් අරලියා මල් කියන්නේ කැවිල්ලෝයි පිපෙනවනේ බල්ල බලතන අරලියා මල් තියෙනවනේ ඔව් හැමතැනම වගේ තියෙනවනේ අරලියා මල් පිපෙනව හේ පිපෙනව අරලියා මල් ඔහේ පිපුණට පොය නෑ විදිහ ඒ කියන්නේ දැන් මේ මේකේ මේ සියඹලංගුම අපරදස මහත්තයා අරලියා මල් සමාන කරලා තියෙන මේ කියන මේ පෙම්වතියගේ අරලියා මල් පිපෙනවා කියන්නේ පෙම්වතියගේ රූප ස්වභාවය හැදිලා යා අපි කියන්නේ මොනවද වැඩිවියට පත් වෙලා එහෙම එන්න ඕන එහෙම එයා රූප ස්වභාවය හැදිලා කරලා ඇඟපසක දාලා ඇඟ ආවට පොය ඇවිල්ලා නෑ තාම පොය නෑ විදිහ කියන හරි දවස තාම ඇවිල්ලා කාලය ඇවිල්ලා නෑ ඒ නිසා අපි නොවීමු ඉක්වන් කියන්නේ යන්නේ ඒකයි රයිට් ඔන්න අන්තිම කෑල්ල ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් හා ගෙදර බුදුන් කවුද කවුද අම්මා ආ අම්මගේ තාත්තගේ ඇල්ම බැල්මේ අර්ථය අමාවක ගෙවපන් නංගියේ ඒ කියන්නේ මේ තාම ඔබ මේ මාත් එක්ක පවුල් කන්න යන කාලේ නෙමෙයි මේ කාලේ අම්මා තාත්තා ගාව ඉන්න ඕනේ ඈ පුරා පොයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් පුරා පොය කියලා මෙයා උපමා කරන්නේ හොඳ කාලයක් මේ කසාදයක් කරගන්න සුදුසුම කාලේ ඒ කාලේ ආපුහාම මලුත් අරගෙන අපිත් යමු පන්සල් කියන්නේ හොඳට මගුලකුත් අරගෙන දීග තුලා යමු අපි දෙන්න ආන් එතකන් ඉවසගෙන ඉඳපන්නම් ගියේ කියලා තමයි ඒ කියන්නේ වාහනයක් අරගෙන තැනකට එනකම් පොඩ්ඩක් ගෙට වෙලා හිටපන්නම් ගියේ ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා